constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. කොන්දේසි සහිත ගැසට් නිවේදනයේ ඉදිරිපත් කරන තෙක් සයිටම් ආයතනයේ සිසුන් බදවා ගැනීම සහ උපාධි පිරිනැමීම නතර කිරීමට රජයේ තීරණය කර ඇති බවට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පීබී අබේකෝඩ් මහතා නිකුත් කර තිබූ ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සයිටම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. ලිඛිතව බාර දුන්නා ජනාධිපතිතුමාට දෙන්න කියලා. මේ අපිට විරුද්ධ GMO එක ඒකේ ඉන්න කණ්ඩායමක්. ඒ කණ්ඩායම ළමයි පිටරට යවන වෛද්‍ය සභාවෙත් ඉන්න කණ්ඩායමක්. මේ ඔක්කොම එක්කවලා තමයි මේ සයිටම්කට විරුද්ධ පෙළපාලි යවන්නේ. දුප්පත් ළමයින්ව පෙළපාලි ගෙනිලා රිමාන්ඩ් කරම කෝටියක් දෙනවා. ඒ ළමයින් උසී ගන්නන්නේ මේ කට්ටිය. ඒ නිසා ඒ අය වගේම මේ වෛද්‍ය සංගමයේ ඉන්න මුර්ගිය ටික අයිමත් ස්ට්‍රයික් කරන්න පටන් ගත්තොත් මහජනයාට කියන්න ඕනේ මුන්ට ඔක්කොටම අල්ලා ගන්න කියලා. ඒ නිසා මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා අයිමත් වැඩවර්ජනය කෙරුවොත් මේක එසෙන්ෂියල් සර්විසස් කරලා ඔක්කොගෙන් දේපාල සාහජ්‍ය සන්තක් කරන්න කියලා. ආණ්ඩුවක් නම් ආණ්ඩුව විදිහට හරියට කරන්න ඕනේ මුන්ට ඔක්කොටම ගහලා එළවලු දාන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ. ඔබතුමා එකක වෙනවද දැන් රජයේ පාර්ශවයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා මේක ළමයි බැඳවීම ගැනීම සහ උපාධි ප්‍රදානය නවත්තනවා කියලා තාවකාලික. ඔබතුමා ඒකට එකක වෙනවද? නෑ ඒකට කවදාවත් එකඟ වෙන්නේ මොකද උපාධි මේ ওই විදිහට නවත්තන්න බෑ. ඒකට දෙන ක්‍රමවේදයක් නවත්තන්න. එහෙම නැත්නම් ගැසට් එකකින් නවත්තන්න බෑ. කොහොමටත් දැන් අපි ළමයි ගන්න එක දැන తాවකාලිකව නවත්තලා දෙනවා. මේක පෞද්ගලික ආයතනයක් නිසා අපිට ජූලි එන මාසේ එන සුමානේ 5 වෙනිදා නඩුවෙන් තීන්දුවෙන් පස්සේ අපිට පුළුවන් වෙයි ළමයි බඳව ගන්න. නමුත් දැන් ලේකම්තුමාලා ප්‍රකාශයක් කරලා තියෙනවා කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා මේක තහනම් කර ඒ කියන්නේ ළමයි බඳව ගැනීම තහයින් කරනවා උපාධි ප්‍රදානය ඒකට එකක වෙලා නේද GMO ලා මේ රජයේ වෛද්‍යවරුන් සංගමය නැවැත්තුවේ නෑ එහෙම කැබිනට් පත්‍රිකාවක් තියෙන විදිහ අපි දන්නේ නැහැ. කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා කියලා කිව්වද ඒ යොමු කරන කවට තාම දීලා නැහැ නේ. ඔබතුමා ඒකට ඔබතුමාලා ඒකට එකක වෙන්නේ නැහැ. නෑ අපි එකගෙන. නමුත් රජයේ වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ සයිටම් එක වහලා මිසක් ආපසු බලන්නේ නැහැ කියලා. එහෙනම් මූදට පනින්න කියලා. මෙතන මේ පෝට් සිටි එක නෝ ඒකට වැලිත් උනේ. ඒකට පුළුවන් ඒක මේ ඒගොල්ලෝ දාලා වලන්නේ දාන්න. එච්චරයි.